टीवी पुत विकाश अभिनव जनाधिपति रणिल विक्रम सिंह दीवृंदी पय विसी हतर गतवी मट पेर एनाम अद अलुयम युदामुदाव पोलीसिय सहा विशेष कार्य बलकाय विसिन गो होम रणिल गम्मानिये मेहुम अग्द्यात कला जात्यंतर माध्य अतुलु संविधान रसक अद अलुयम द्यात कल मे मेहुम पिलिकुलेन हेला दैक तिबेनवा मेम मेहमेदी नवतेनकु अत्तडंगोट गेन हेति अतर एहिदी सुलुतुआले लबु देदेनकु रोहल गत कर ऐति बवाई पोलिस माध्य कोट्टाशय संधान करन्ने पोलिस माध्य कोट्टाशय निकुत कल निवेदनयट अनुव कोट्टुव पोलिस वसमे पिहिटि जनाधिपति कार्यालय तुल प्रधान गेट वासल सह कार्यालय परिसरये सिटि अरगल करुवन इवत किरीम मेहिदी सिदुव तिबेनवा අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අද අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අරගල කරුවන් සඳහන් කරන්නේ අද පස්වරු දෙකට ජනාධිපති කාර්යාල අභ්‍යන්තරය කාර්යාල පරිශ්‍රය ඇතුළු ප්‍රධාන දොරටුව ආශ්‍රිත ප්‍රදේශයෙන් නිල වශයෙන් ඉවත් වීම නිවේදනය කර ඇති පසුබිමේ ආරක්ෂකංශ හතර වටින් වට කර තමන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ බවයි. විශේෂයෙන් නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂකංශ පහර දීම බරපතල තත්ත්වයක් මෙන්ම කිසිසේත් අනුමත කළ හැකි තත්ත්වයක් නොවේ. මෙහිදී මාධ්‍යවේදීන් වෙත පවා ආරක්ෂකංශ ප්‍රහාර එල්ල කර ඇති බවට චෝදනා නැගිනවා. වඩාත් බරපතල කරුණක් වන්නේ BBC වීඩියෝ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දී එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උතුරාගෙන ඔහු වීඩියෝගත කළ දර්ශන මකා දමා තිබෙන බවට නැගෙන චෝදනායි. එම අවස්ථාවේ සජීවී දර්ශන ලබා දෙමින් සිටි BBC දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල් ඔවුන් BBC මාධ්‍යවේදීන් බව පුන පුනා ප්‍රකාශ කරමින් තිබියදී හමුදා නිලධාරීන්ගේ පහර කෑමට ලක්වන ආකාරය සජීවී දර්ශනවල සටහන්ව මෙවන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් තිබෙනවා. මේ අතර තුවාල වූ විරෝධතාකරුවන් ගෙන යාමට පැමිණි ගිලන් රථවලට පවා ආරක්ෂකංශ සමාජිකයින් බාධා කළ බවත් මාධ්‍ය වාර්තා පවසනවා. ඊට අදාළ පුවත් වැඩිදුරටත් වාර්තා කරන්නේ ගෝල්ෆේස් මෙහෙයුම සජීවී වීඩියෝ දර්ශන හරහා නරඹමින් සිටි විදේශ ස්ථානාපති කාර්යාල මේ සම්බන්ධව රටේ ඉහළම තැනකට දැනුම් දී ඇති බවයි. ඉන්පසුව ගිලන් රථවෙත එල්ල කළ බාධා ඉවත් කර ඇති බවත් අදාළ පුවතේ සඳහන්. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ආරක්ෂකංශ අදාළුයම සිය නීතිඥවරුන්ට ඔවුන්ගේ වෘත්තීය කටයුතු සම්බන්ධව පවා කිසිම තැකීමක් නොකර හැසිරී ඇති බවයි. ලීඩ ටීවී පුවත් සමග යලිත් හමුවෙමු.